හරි ඉන්දියාවේ සිද්ධාර්ථ ගෞතමගේ කේතිකින් කවුද සිද්ධාර්ථ ගෞතම? එයාට ඉන්දියෙන් තාම ගැටයි කියලා දාන අපිට වැඩක් අපේ තියෙන දස් ඩාල් ටික වැන්දත් අපිට ඇති කියලා කියන්නේ ඔන්න ওই මිනිස්සු හිටියද මොකද තපස්සු බලුකට වෙන්නේ කිරියාවක් තියෙනවද? එළිය මතයන් මුන් එන්නේ වෙල්ලෙක් වෙල්ලෙන් ගන්න මුන් පණලා දාන කනේ ඒවල පණලා දාන ඒක ධාතු අපිට අයිති වෙන්නේ නැහැ හිතන්නේ මොකද කියන්නේ සිද්ධාර්ථ ගෞතම ඉන්දියන් කාරෙක් කියයි ඉන්නේ කොහේ මේක නොබේ නිතරම ඒක කොහොමද ඒවල පිළිගන්නේ ඒකට කියන්නේ යන්නේ නැහැ ඒක ඉන්දියාවේ ඒගොල්ලේ ආගම අපිට වැඩන්නේ අපේ හොඳ මිනිස්සු ඉන්නේ අපේ ගස් වලට වඳිනවා ගල් වලට වඳිනවා අපි නාගයින්ට වඳිනවා අපි රාක්ෂයින්ට වඳිනවා අපි යක්ෂයින්ට වඳිනවා දෙක ආගම සමයි ආගම කියන්නේ මොකද්ද කියලා සභාපතිතුමනි ආගම කියන්නේ එක් එක් දන කොටසන්ගේ විශ්වාසය සමහර අය ආගම විශ්වාස කරනකොට සමහර අය විශ්වාස නොකර ඉන්න පුළුවන් දැන් බොහෝ රාජ්‍යංගේ ලොකු ප්‍රවණතාවයක් වෙමින් තිබෙනවා ආගම් පිළිබඳ විශ්වාසය විදවැටෙමින් තිබෙනවා ඒක එහෙම තමයි ආගම අදහන්නත් පුළුවන් ආගම් අදහන්නත් උනින්නත් පුළුවන් ඒක ප්‍රවේශෙන්ගයි තියෙන්නේ තමන්ගේ ආගම තමන්ගේ විශ්වාසය අපි කාට හරි කියන්න පුළුවන්ද මේ ආගමට වඩා මේ ආගම උසස් කියලා ඒක අපිට කියන්න අපේ යුක්ති සහගත නැහැ අපි කියන්න පුළුවන් Hindu ආගමට වඩා Islam ධර්ම උසස් කියලා. Islam ධර්මයට වඩා Buddha ධර්ම උසස් කියලා අපි කාටවත් කියන්න අයිතියක් නැහැ. ඒ හැම කෙනාගේම විශ්වාසය. ඒ විශ්වාසය හැම කෙනාම තමන්ගේ ආගම තමන්ගේ උතුම් ලෙස සලකනවා. එසක් කිසි ආගමකට උස්සෝ පහත් කර සැලකීමෙන් ජාතික සමගිය ගොඩනගන්න බෑ. ජාතික සමගිය ගොඩනගී හැකිවන්නේ සෑම ආගමක සමායිතිය පිළිගැනීමෙන් පමණයි. ඒ නිසා මේ විවස්ථාවේ මූලධර්ම සෑම ආගමකම සමායිතිය පිළිගැනීමේ මූලධර්ම වලට සකස් වූ කිනිස්ථාවරය අපි ඉන්නේ. ඒ වගේම සංස්කෘතිය ඕනෑම ආගමක් භාෂාවක් සා වෙනම සංස්කෘතියක් ගොඩනගෙන එනිසා මම කලින් කිව්වා වගේම මෙතන කොට්ටාසෙන්ද විවිධ සංස්කෘතීන් තිබෙනවා අපිට කියන්න පුළුවන් උඹ ওই සංස්කෘතිය අත්තරපන් කියලා අපිට කියන්න පුළුවන් මොට්ටක් කියලා ගලෝපන් කියලා අපිට කියන්න පුළුවන් පරදාව ගලෝපන් කියලා අපිට කියන්න පුළුවන් ළමාසාරිය ගලෝපන් කියලා අපිට කියන්න බෑ උඩරට ඔසරියක් මුස්ලිම් කාන්තාවගේ පරදාවක් දෙමළ ජනතාවගේ මොට්ටක් කියලා සියලු දේ අපි පිළිගන්න ඕනකම තිබෙනවා ඒ හැම කෙනාගේම සංස්කෘතික අයිතිය පිළිගන්න බැරි නම් ඔවුන් අයිති වෙන්නේ ගෝත්‍රික යුගයකට ගෝත්‍රවල එහෙම තිබුණා ගෝත්‍රවල තිබුණ එක ගෝත්‍රයක් තව ගෝත්‍රයකට හරි යුද්ධ කරනවා එක ගෝත්‍රයක් තව ගෝත්‍රයකට බඳව ගන්නවා එක ගෝත්‍රයක් විසින් අනෙක් ගෝත්‍රය පිරිමින් ඔක්කොම ඝාතනය කරලා ස්ත්‍රීන් දූෂණය කරනවා ඒක අයිති ගෝත්‍ර යුගයකට මම අහනවා මේ මාතෘ නියෝජනය කරන මොන යුගයකද මේ මාතෘ නියෝජනය කරන ගෝත්‍රවාදී යුගය මේක 21 වෙනි සියවස කියලා තේරුම් ගන්න ඕන 21 වෙනි සියවසේ ප්‍රජාවන්ගේ සමගිය ආරක්ෂා කළ යුතු වන්නේ සියලු ජනතාවගේ සමායිතිය පිළිගැනීමෙන් විතරයි අපි මිනිස්සු අපි ආගම හැටියට බෙදෙන්නේ පසුව අපි ආරම්භයේදී හැම කෙනාම අපි මානවයේ හැටියට හැම කෙනාම මූලිකයිතින් පිළිගැනීම යුක්ති ධර්මයේ සදාචාරක මානවවාදී සමාජ ගති ලක්ෂණ